ගෙවත්ත කියන පරිසරයෙන් ටිකක් එහාට ගිහිල්ලා ව්‍යාපාරික ගොවිතැනක යෙදලා ඉන්න ගොවි පවුලක් අපට මුණ ගැසුණා. මිහිකත දිනුවෝ ශේෂ්ත්‍ර පටිගත කිරීමකදී ගාල්ල කෙරදේවල මාජු අනගම්මානයේදී අපිත් එක රැඳී ඉන්න ඒ පිළිබඳ තොරතුරු ඔබට සොයා ගන්න පුළුවන්. ගොවිතැන හොඳින් දැන හැඳිනගෙන දැන උගත් තරුණ කොටස් කෘෂිකර්මාන්තයට යොමු වෙනවා කියන්නේ ආහාරින් ස්වයං පෝෂිත වීමට යන ගමන වෙනුවෙන් වන කදිම පියවරක්. මෙය සනාථ කරමින් ගොවිතැන වෙනුවෙන් කැපවුණු ගොවි පවුලක් මෙහි ලබදුව කෙරදේවල මාජුවාන ගම්මානයේදී අපට හමු වුණා. සරුසාර මහපොළව වගා කටයුතුවලට යොදාගෙන ඔවුන් ගන්නා උත්සාහය සැබවින්ම තමන්ගේ කුසගින්න නිවා දැමීමට පමණක් නොවේ. මගේ පළවෙනි රැකියාව මේ ප්‍රින්ටින් ඔෆ්සෙට් ප්‍රින්ටින් මම කලින්ම කරේ. ඒක කරා මගේම මේ පුද්ගලික මේ ඔෆ්සෙට් මැෂින් එකක් ගහලා ගෝල්පිනොල කියන ප්‍රදේශයේ කරා මුලින්ම. ඊට පස්සේ මම මේ ඉඩකඩම් සේරම බලා කියාගෙන කරනකොට මට තේරුණා මේ මගේ රැකියාවට වැඩිය මේකෙන් ආත්ම තෘප්තියක් ලබන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මට ප්‍රින්ටින් කරනකොට කිසිම නිදහසක් තිබ්බේ නැහැ ඔළුවට. ඒක නිසා මම මේක හරි ආසාවෙන් කරනවා. දැන් රැකියාවක් වගේම නිකන් මේක මට ඇත්තටම දැනෙන භාවනාවක් කියලා. මේ ගස් කොළන් වල ගස් ගෙඩි හැදෙනකොට මල් පිපෙනකොට ඒක ඇත්තටම හිතේ ලොකු සතුටක් ඇති වෙන දෙයක්. ඒක නිසා මේ ආදායම වගේම මානසික සුවය පැත්තට ගොඩාක්ම බරයි මේක. අන්නාසි, පැපොල්, එළවලු, සත්තු පාලනය මේ සියල්ල ඒකබද්ධව තමයි වැඩේ සිද්ධ වෙන්නේ. ඒ තුළම තමයි ඒ සාර්ථකත්වය රැඳී තිබුණෙත්. පවුලේ එකමුතුකම සමගිය සතුට ගොවිතැනත් එක්ක බද්ධ වෙලා. කොයිතරම් අපූරුද? ගෙවත්ත කියන අර්ථවත් පරිසරයෙන් ටිකක් එහාට ගිහින් ව්‍යාපාරික ගොවිතැනකට යොමු වෙලා. ගොවිතැන් කරන, ගොවිතැන ප්‍රිය කරන හැමෝම මෙහෙම හිතුවොත් රටේ කෘෂිකර්මාන්තය ගැන මොනතරම් ආඩම්බරයකින් අපිට කතා කළ හැකිද? හැමෝම බලන්නේ කම්පියුටර් යුගයට යන්නනේ. කම්පියුටර් ලෝකෙට යන්න තමයි හැමෝම උත්සාහ කරන්නේ. මේ මගේ රැකියාවන්නවට මිනිස්සු යොමු වෙන්නේ නැත්තේ මේ ඇත්තටම මේවා ටිකක් මේ මහන්සි වෙලා කරන්න ඕන රැකියාව. මේවා කරනකොට තමන්ට ලොකු අත්දැකීම් ගන්න පුළුවන්. මේවෙන් තියෙන ඵල ප්‍රයෝජනේ වැඩි අරිට වැඩිය. ගොවිතැනට අවශ්‍ය උපදේශකත්වය දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නුවඩුව ලැබෙනවා. වැඩි ජලයේ බැස යන ආකාරයට ගැඹුරුව කාන යොදලා උස් පාත්තිවල තමයි වගාව පිහිටුවලා තිබුණේ. ජනප්‍රිය ඩයස් මහතාගේ වගා කටයුතු වල සාර්ථකත්වයට තම බිරිඳගෙන් ලැබෙන සහයෝගය සුළුපටු නැහැ. මම ඉතින් උදේට ගෙදර වැඩ ඉවර කළා. ඉතින් දවල්ට ඕන කෑමත් හදලා බබාගේ ඉස්කෝලේ වැඩත් කළා. එයත් හත වෙද්දි ඉස්කෝලේට යවලා මම ඉතින් මෙතනට එනවා. හැමදාම උදේට ඇවිල්ලා 11 මාර වෙනකන් වගේ මෙතන වැඩ ටික කළා. ගෙදර වැඩවලට ඊට පස්සේ තමයි දයම් මාර්ගයක් වගේම රැකියාවක් වගේම හොඳ මානසික සුවයක් ලැබෙන දෙයක් කියලා මට හැම වෙලෙම ඉතින් හිතෙනවා. මම හැම වෙලෙම මෙතන ඉන්නේ උදේ ඉඳන් හවස වෙනකන්. ඉතින් එහෙම තමයි කාලේ ගෙවෙන්නේ.